ඇත්තටම අවුරුද්දකට දවස් 5ක් අඩුවෙන් ඒ කියන්නේ දින 360කට පසුව තමයි මම ආද එළියට එන්නේ මාව රක්ෂිත බඳනාගාර ගත කරේ කොළඹ මහාධිකරණය අංක 4 මහාධිකරණය 2020 ජනවාරි 24 වෙනි දින එදින රක්ෂිත බඳනාගාර ගත කරලා අද තමයි එළියට එන්නේ මා මුලින්ම රක්ෂිත බඳනාගාර ගත කරේ කොළඹ මහාධිකරණයේ අංක 3 මහාධිකරණ විනිසුරුතුමාට අපහාසයක් වන පරිදි මාදි සාකච්ඡාවක් පැවැත්වුවා කියන පදනම මත එහෙම රක්ෂිත බඳනාගාර ගත කරලා හරියටම සතියකට විතර පස්සේ මට මතක හැටියට ජනවාරි 31 මාව බඳනාගාර නිලධාරීන් මෛසත් අධිකරණයට අරගෙන ගියා කොළඹ අංක 2 එතනට යන ගම මන් දන්නේ නැහැ මොකද්ද නඩුව කියලා. එතනට ගිහිල්ලා තමයි දැනගත්තේ මේ දෙමළ තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන අතුරුදහන් කිරීමේ නඩුව යටතේ නාවික හමුදාවට නාවික හමුදාව සම්බන්ධව මම මාධ්‍ය සාකච්ඡාවක් කරලා ඒ අය වෙනුවෙන් ඒ එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ යටතේ 2015 අංක 4 දරන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ තමයි මාව රක්ෂිත බඳනාගාරගත කර දෙවන වතාවට ඉන්න අනතුරුව එහෙම ඉන්න අතර වාරේ තව මාසයකින් විතර වගේ මට තව නඩුවක් වැටුණා ඒ තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධව මාධ්‍ය සාකච්ඡා මගින් හෙළිදරව් වෙච්ච හඬපට හතර පහකට උන්කන් දුන්නෙන් පස්සේ මට හිතෙච්ච සිතුවිල්ලක් අනුව මම මාධ්‍ය සාකච්ඡාවත් කියලා කිව්වා මේ හඬපට හතර පහ එකතු කරාම නම් දුමින්ද සිල්වා තවදුරටත් ඉරේ ඉන්න බෑ වෙන රටක් නම් ඉතාම ඉක්මනට එතුමාව නිදහස් කරලා එතුමාගෙන් සමාවත් ගන්නවා කියලා. හැබැයි ඉතින් අපේ රටේ නීතිය මේ තවම එහෙම සකස් වෙලා නැත්තේ ඇයි කියන එක ගැන මට කනකාටුයි කියන කතන්දරය තමයි මම කිව්වේ. නමුත් ඒ සම්බන්ධ ඒ මාධ්‍ය සාකච්ඡාත් මම ශ්‍රේෂ්ඨ අධිකරණය ගැනත් නීතිපති පාර්ලිමේන්තුව ගැනත් අධිකරණ සේවා කොමිෂන් සභාව ගැනත් අදහසක් ඉදිරිපත් කරා. ඒ ඔක්කොම අල්ලලා මට නැවත ශ්‍රේෂ්ඨ අධිකරණේ වෙනම අධිකරණයට අපහාස කිරීමේ යටතේ නඩුවක් පැවරුවා. ඒ එතකොට අර පළවෙනි එහෙම නැත්නම් ගිහන් කුලතුංග මහතා සම්බන්ධව මම කර ප්‍රකාශයට මට අප ලැබුණා කොළඹ අංක 4 මහාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුමින්ද සිල්වා මහතා සම්බන්ධ කර ප්‍රකාශයට අප ලැබුණා හැබැයි මේ නඩුවේ දෙමළ තරුණයන් 11 දෙනෙක් පැහැර ගැනීම සම්බන්ධ නඩුවේදී මට අප ලැබුණේ නැහැ මම අප අයදුම්පත් දෙකක් මීට කලින් ඉදිරිපත් කරා ඒ දෙකම ප්‍රතික්ෂේප වුණා එකක් ජනාධිපති චානිල් සිල්වා මහතා ඒ වගේම ජනාධිපති මෛත්‍රී ගුණවත් මහතාගේ කනිෂ්ඨ නීතිඥයේ අවස්ථා දෙකකදී විවිධ හේතු මත ඒ දෙකම ප්‍රතික්ෂේප වුණා තුන්වෙනි අවස්ථාවේදී ජනාධිපතිච්ච ශවෙන්ද්‍ර ෆර්නැන්ඩෝ මහතා මා වෙනුවෙන් ඉදිරිපත් වුණා මා ස්තුතිවන්ත වෙනවා එතුමාට ඒ අපයිදුම්පත තමයි මේ තුන්වෙනි අවස්ථාවේදී මට මේ පසුගිය ජනවාරි 13 වෙනි දින මට අභ්‍යාචනා අධිකරණයෙන් අප ලැබුණේ ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මට අප ලබා දීලා තිබෙනවා මම අර කලින් නඩු දෙක ගැන කතා කරන්නේ නැහැ හැබැයි මේ අවස්ථාවේදී මම මගේ භාෂණයේ අයිතිය මම හිතුවා මට භාෂණයේ අයිතිය තියෙනවා කියලා කතා කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂම රණවිරු වෙනුවෙන්. ඒකට හේතුව තමයි මම රණවිරු නීතිඥයෙක්. මම නිකම් නීතිඥයෙක් නෙවෙයි. මම යුද්ධෙට බැඳිලා යුද්ධෙදි තුවාල ලැබලා ආබාධිතෙක් වෙලා මට ලැබිච්ච අවස්ථාව අනුව මම 1997 සැප්තැම්බර් 14 නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට වාඩි වෙලා ඒකේ සමත් වෙලා 1998 ජනවාරි ඉඳලා 2001 දෙසැම්බර් වෙනකන් නීති විද්‍යාලය ඉගෙන ගත්තේ යුද හමුදා ආබාධිත නිලධාරියෙක් විදියට. ඉතින් එන්න අනුතර තමයි 2001 දෙසැම්බර් 13 මම දිවුරුන් දීලා 2002 ජනවාරි ඉඳලා මම නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ යුද හමුදා නීති නිලධාරියෙක් ලෙස කටයුතු කරා. සිංහ රෙජිමේන්තුව ඇඳුම ඇඳගෙනම. ඉතින් මම 2007 දෙසැම්බර් මම ආබාධිත පදනම මත විශ්‍රාම ගියා. මගේ වම් පාදයේ 60% ආබාධිත ප්‍රතිශතයක් තියෙන කෙනෙක් මම වෙඩි වැදිලා. ඉතින් මම ඊට පස්සේ SL ගුණසේකර මහත්තයත් එක්ක ඔබ දන්නවා කීර්තිමත් නීතිඥ එතුමා අපාතර නැහැ. මේ මහනෙල් මල් ව්‍යාපාරයත් එක්ක බැඳලා නොමිලේ නීති සහාය ලබා දුන්නා නීති. එතුමා අභාවයට පත් වුණා. කෙසේ නමුත් මට වගකීමක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ බදු මුදලින් මම ඉගෙන ගත්ත නීති විද්‍යාලේ. වැටුප් සහිත නිවාඩු ලැබලා. ඉතින් ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් කතා කරන්න මං හිතුවා මට අයිතියක් තිබෙනවා. මම මේ අයිතිය තමයි පාවිච්චි කරේ. ඒක අද අභියෝගයට ලක් වෙලා තියෙන අධිකරණය. ඒක අධිකරණයේදී ඉදිරියේදී නඩුවේදී තීන්දුව කරයි මම වැරදිද නැද්ද කියලා. ඒ නිසා අජිත් ප්‍රසන්න ගැන කවදා හරි දවසක ඉතිහාසය සාක්ෂි දරා. අද අජිත් ප්‍රසන්න අවුරුද්දක් කිරේ ඉඳලා එළියට ආපු කෙනෙක්. මගේ දරුවෝ දෙන්න මම තාම දැක්කේ නැහැ. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ගැන මට කතා කරන්න ලැබුණේ නැහැ. ඒ වගේම මේ මගේ මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මේ කියන්න ඕනේ විරුද්ධම කොමර්ෂල් ලීසින් සමාගමට. මොකද මගේ කාර් එකට වාරික 12ක් පිටපිට ගෙවල නැතුව. මාසෙකට 64,000ක් මං ගෙවුවේ නීතිඥ වෘත්තියෙන්. තාමත් මගේ කාර් එක ඉස්සු වෙන්නේ නැහැ. මේ මහත්තුරුට මම ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි අපේ தત્ත්වය. හැබැයි මගේ බිරිඳ මං වෙනුවෙන් කරන්න ඕනේ කාර්යය මගේ දරුවෝ දෙන්නත් එක්ක
බොහොම අමාරු අසීරු කාර්යයක් කරා. මම කියන්නේ එච්චරයි. අපේ රටේ භාෂණයේ නිදහස ගැන නීති පොත්වල මොනවා තිබුණත් භාවිතයේදී එය ප්‍රශ්නකාරී වෙලා තිබෙනවා. භාවිතයේදී එය ප්‍රශ්නකාරී වෙලා තිබෙනවා. වෙනත් රටවල්වල භාෂණයේ නිදහස අධිකරණ නඩු තීන්දුව ගැන විවෘතව කතා කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි අපේ රටේ අද ඒක යම් කිසි මට්ටමක ප්‍රශ්නකාරී වෙලා තිබෙනවා. හරි. ඉතින් මම හිතනවා නීති රීති වෙනස් විය යුතුයි. මොකද මම එහෙම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 වෙනි ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි. ඒ පරමාධිපත්‍ය බලයට අනුව අධිකරණ පිහිටුවන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට අනුව නියෝජිතව පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් අනුව. ඒ අනුව පරමාධිපත්‍ය බලයේ තියෙන අධිකරණ බලය ජනතාව සතුයි. ඒ නිසා චෙක් ඇන් බැලන්සස් ගැන කතා කරොත් අධිකරණය මම විශ්වාස කරනවා ජනතාවට භාෂණයේ නිදහස තියෙන්න ඕනේ අධිකරණයේ යම් කිසි අකටයුතුකම් කරනවා නම් යම් කිසි වැරදි තියෙනවා නම් ඒ ගැන විවෘතව කතා කරන්න. එහෙම වුණොත් තමයි අධිකරණයේ නිවැරදි වෙන්නේ. එහෙම නැත්නම් අද විධායකය ගැන කතා කරනවා විවස්සදාය ගැන ඕපන් කතා කරනවා විවෘතව. හැබැයි අධිකරණය ගැන කතා කරන කට්ටිය බයයි. කට්ටිය බයයි. මම හිතනවා මගේ මේ අධ්‍යක්ෂකමත් එක්ක තවත් බය වෙයි අධිකරණය ගැන කතා කරන්න. එහෙම වුණොත් අධිකරණයේ චෙක් ඇන් බැලන්සස් කොහෙද තියෙන්නේ? ඒතරයි මට තියෙන ගැටලු. ඒ නිසා මම තීන්දුව විවේචනය කරන්නෙත් නෑ. මාව මාස 12කට ආසන්න කාලේ අවුරුද්දක් ඇතුළේ තිබීම ගැන මම කාටවත් විවේචනය කරන්නේ නෑ. හරි. මම ස්තුතිවන්ත වෙනවා යම් කිසි විදියකින් චේතනාන්විතව මාව සිරගත කරන්න යම් කිසි කුමන්ත්‍රණයක් යම් කිසි කෙනෙක් යෙදුනා නම් NGO සෙට් එකක් යෙදුනා නම් ඒගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ මොකද ඒ අය මට ඇති කරේ බිඳින්න බැරි ආත්ම ශක්තිය. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කිසි මානසික ශක්තියක් මට ඇති කරේ අය. මම එයාට ස්තුතිවන්ත වෙනවා. හෙටත් මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් කරන්න මේ අජිත් ප්‍රසන්න සූදානම්. දිවි පරදුවට තිබිලා. එහෙම වෙන්නේ ඇයි? මම 1991 ජනවාරි 2 යුද හමුදාවට බැඳින ගුරු වෘතියෙන් අස් වෙලා දිවි පරදුවට තියලා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට අධිකාරී බලපත්‍රයක් දීලා තිබෙනවා. මම තවමත් යුද හමුදාවෙන් වැටුප් ලබන කෙනෙක්. 55 වෙනකම් මම යුද හමුදාවේ වැටුප් ලබනවා. ඒතර එහෙමනම් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට තිබෙන වගකීම ඒක අනුලංගනීය වගකීමක්. ඒ නිසා මා දිහා සාමාන්‍ය නීතිඥ මහතුරු විදිහට බලන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා ජනතාවගෙන්. මම මිලිටරි ලෝයර් කෙනෙක්. යුද හමුදා නීතිඥයෙක්. යුද හමුදා දජේ අරගෙන ගිය මිනිස්සෙක් මම. ඒ නිසා මම කියන්නේ ඉදිරියටත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීලා කතා කරන රණබිරුවන් වෙනුවෙන් කතා කරන්න මම පැකිලෙන්නේ නැහැ. භාෂණයේ නිදහස නැති වෙලා නැහැ. භාෂණයේ නිදහස පාවිච්චි කරන්න ගියාම ඒක ප්‍රශ්නකාරී වෙනවා. ඒක එතනයි තියෙන ප්‍රශ්නේ. හැබැයි භාෂණයේ නිදහස පාවිච්චි කරන කෙනා දැනගන්න ඕනේ නිදහසේ සීමාව. මට ඔබගේ නහය දක්වා අත ගෙනියන්න පුළුවන්. හැබැයි නහයට වදින්න බෑ. එතනේ තමයි සීමාව. ඉතින් ඒ නිසා දැන් මෙතන ගැටලු තියෙන මම රංජන රාමනායක මහත්තයා දිහා බලන්නේ එතුමා කරපු වැරද්ද තමයි මේ 95%ක් විනිසුරුවරු දූෂිතයි කියපු එක. 95%ක් නීතිඥයෝ දූෂිතයි. මටත් එතකොට හැඟීමක් ඇති වුණා මමත් නීතිඥෙක්. මම දූෂිතද? එහෙම මම දූෂිත නම් මගේ වාහනේ කමර්ෂල් ලීසින් සමාගම තුන් පාරක් උස්සගෙන යන්නේ නැහැ. මම දූෂිත නා. හරි? ඇත්ත කතාව ඒකයි. මේ හතුරු ඉනවතාව තමයි උස්සගෙන ගියේ නැත්තේ කොහොම හරි තවම. හරි? ඉතින් එතකොට අපිට මොකද ඇති වෙන්නේ? ඈ? හරි වේදනාවක් ඇති වෙනවනේ. එතකොට නිවැරදිව නීත්‍යානුකූලව විනිසුරුව අසුනේ මේ යුක්තිය පස්සේ දෙන විනිසුරුවන්ගේ තත්ත්වය මොකද්ද? ඒ නිසා එතුමාට වැරදුනා 95% කියන කතාව. එතකොට එතුමා නිශ්චිතව කිව්වනේ 95% කියලා. ඉතින් එතුමාට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ එහෙමනම් 95% දූෂිතයි කියලා. මම කියන්නේ රංජන රාමනායක මහත්තයාගේ පසු හැසිරීම අනුව බැලුවාම මට හිතෙනවා එතුමාගේ ප්‍රකාශයට අවශ්‍ය සාක්ෂි සපයා ගැනීමට ඊට පස්සේ එතුමා මහන්සි වුණේ. විනිසුරු වෘත්තේ කතා කරනවා, ඒව ටේප් කරනවා, රෙකෝඩ් කරනවා. විනිසුරු උන්ව හම්බෙනවා, වීඩියෝ කරනවා. එතකොට එතුමා එක්තරා අවස්ථාවක මම දැක හඬපඩ එක මම විනිසුරු 60 දෙනෙක් එක්ක කතා කරා කියලා. ওই විදිහට. ඒව දැන් එළිය දරව වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මුලින්ම එතුමා ප්‍රකාශය කළා, ඊට පස්සේ ප්‍රකාශය සනාථ කරන්න සාක්ෂි එකතු කරන්න ගියා. ඒකයි ඇත්ත කතා. ඒ නිසා රංජන් නොකියන දෙයක් තියෙනවා. මම කියන්නේ රංජන අතකොලුවක් වුණා. ඒ තමයි ජාත්‍යන්තරයේ ජිනීවාවලදී අපේ රටේ යුද අපරාධ වුණා කියලා දෙමහුන් අධිකරණ ලංකාවේ බිහි කරලා නඩු අහන්න ජාත්‍යන්තර විනිසුරුවරු අභිචෝදකයෝ හරි සමාවෙන් රහස් පරීක්ෂකයෝ ගෙනල්ලා නඩු අහන්න පසුබිම හදන්න ඉත්තෙක් තමයි උනේ රංජන්. මොකද ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිතුමා සුමන්දිලන් මහත්තයා හැමතිස්සෙම කියපු කතාවක් තමයි ලංකාවේ අධිකරණ විශ්වාස කරන්න බෑ අපිට ඕනේ දෙමහුන් අධිකරණ විදේශ මිනිසුරු රෝණී කියලා. අන්න ඒක සනාථ කරන ඉත්තේ බවට රංජන රාමනායක පත් වුණා. ඒක තමයි මම කියන්න හදන්නේ.
News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.